පන්සලකට ඇවිල්ලා ඉන්නේ අපේ පැත්තේ. මේ පන්සලේ විස්තර කලින් මම ඔයගොල්ලන්ට අරන් ආවා. පොය දවසේ ඉඳලා පොය දවසට පස්සේ ඇත්තට මේ තාම නිවාඩු දවසේ ඉඳලා කට්ටි ඉන්නව ගොඩක්. බලන්න බෝගස් ගොඩක් තියෙනවා. මේක තමයි චෛත්‍ය. නිකම් බෝධි ගාක් හදලා තිනවා බෝගස්. ඔය සිලිසිලි ගාල සද්ද වෙන්නේ බෝකොල වල සද්ද. මේ පන්සලේම තමයි ශ්‍රී ලංකාවේ මේ ජයශ්‍රී මහ බෝධි අංකුරයකුත් හදන්නේ. රේහපැත්තේ තැඹිලි පාටින් ඉඳලා වැඩ කරන්නේ ඒ කට්ටිය තමයි. ඔය පේන්නේ හැකත්. එතන බෝධි හිටවන තැන කොන්ක්‍රීට් වැඩ වගේක් කරනවා පේනවා. බෝකොල වල සද්දේ නම් අහන් ඉන්න ආසයි. ඊට පස්සේ මේ රවුම් වගේ මෙහෙම තල්ලු කරන් යනවා කට්ටිය. මේක ප්‍රධාන වශයෙන් ටිබෙට් පන්සලක්, ඒ කියන්නේ දලයි ලාමගේ මහායාන බුද්ධාගම තමයි මේ ප්‍රධාන චෛත්‍ය. මේ ඒ ටිකේ තියෙන්නේ. ඒ වුණාට ඊට පස්සේ පරිවාර පොඩි පොඩි දේවල් වටේම තියෙනවා. මම ටිකක් ඔයගොල්ලෝ මේකට අරන් යන්න. එතකොට තේනේ අර ශ්‍රී ලංකාවේ ගත්තිය ශ්‍රී මහ බෝධි අංකුරයක් හදන එකත් එහෙම එකක් තමයි. පොඩි පරිවාර වැඩක් මේකට සම්බන්ධ අයිනි. ඒ වගේම අර පැත්තේ ඊළඟට මේ උද්‍යානයෙන් එහාට ගියාම ඔයගොල්ලන්ට පෙනේ තියෙනවා මේ චෛත්‍ය වගේක්. ඇත්තටම චෛත්‍ය නෙමෙයි, මේ දේවාලයක් වගේ එකක් තියෙනවා. ඒක හින්දු එකක්. ඊගන් සර්වාගමික වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. ශ්‍රී ලංකාවේ ඒ පරිවාර පොඩි බෝධිය රෝපණය කරන හරියට ඒගොල්ලෝ බෝධි ධම්ම විහාර කියලා ලියාගෙන තියෙන අන්න අතන තියෙන අර තියෙන ඒක තමයි හින්දු පොල් අර කට්ටියක් එළියට එන්න. නේපාල් ජාතිගේ හදපු එක. මේක තමයි ගන්ටාරයක් ගහනවා වගේ. ඉතින් බෝධි ධම්ම විහාර කියන එකත් මේක ඇතුළෙම තියෙන කොටසක් තමයි. මේක තමයි ප්‍රධාන චෛත්‍ය. අතීශ සෙන්ට කියලා මේ ප්‍රධාන එකට කියන්නේ. ඒකේ කොටසක් විදිහට ශ්‍රී ලංකාවේ ඇයටත් ථෙරවාද බුද්ධාගමේ ඇයටත් කොටසක් දීලා තිනවා. ඒකේ මෙහි ඉන්න ශ්‍රී ලාංකිකයෝ තීරණය කළා තියෙන්නේ බෝ ශ්‍රී මහ බෝධි අංකුරයක් රෝපණය කරන්න. මෙතනත් තියෙනවා ඒ වගේම ඔය බෝ පැල මේ තියෙන්නේ. ඉතින් අරක විශේෂ අරක ශ්‍රී මහ බෝධි අංකුරයක් නිසා මේවා මේ සාමාන්‍ය බෝගස් සිටි. එම නමක් නැතිව අරකට ඉතින් නමක් තියෙනවා.